ඇයි රටේ ප්‍රධාන පුරවැසියා මෙච්චර බරපතල වරදක් 1954 අංක 11 දරන අල්ලස් පනත යටතේ වරදක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙට තුටු පඳුරක් පිරිනැමීම නැත්නම් ඒ සඳහා පෙළඹවීම ඒ තුටු පඳුරක් පෙළඹවීම එවැනි වරදකදී ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න කියලා පොලිසිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කරේ නැත්තේ දැන් මේ 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 සැකය තුළ ඉන්න අවස්ථාවේදී තමයි අපි දැනගන්නේ රංගෙ බණ්ඩාර මන්ත්‍රීතුමාගේ ප්‍රකාශ. අපි දැක්කා එතුමා ප්‍රකාශ කළා එතුමට මේ ආකාරයට තුටු පඳුරක් ලබා දෙන්න එතුමාව පෙළඹවීමක් සිදු කළා කියලා අපි සෝෂල් මීඩියා එකේ දැකා මේ සම්බන්ධයෙන් වීඩියෝ කට් පවා යනවා. ඒ වගේම එහිදී කටහඬක් ඉදිරිපත් කරා ජනාධිපතිතුමාගේ කටහඬට සමාන මේ ගනුදෙනුව ගැන ජනාධිපතිතුමාගේ දැනුවත්භාවයක් තියෙන බව. ඒ අවස්ථාවේදී එවැනි තත්වයක් නොමැතිනම් එක බර පතල අපහසයක් ගරු ජනාධිපතිතුමාට කරන ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න ගරු ජනාධිපතිතුමාට තිබුණ කම්ප්ලේන් එකක් පැමිණිල්ලක් කරා. දැන් මේ දැන් අද දින මට මේ අහන්න ලැබුණු ජනාධිපතිතුමාගේ ප්‍රකාශය දැකහම ඒක අහන්න ලැබුණාම සාධාරණ සැකයක් ඇති වෙනවා. මේ එතුමා කියනවා මහින්ද රාජපක්ෂ මැතිතුමාට මේ ගනුදෙනුව ඉවර කරන්න බැරි වුණේ ඒ ඉල්ලපු මුදල් ප්‍රමාණය ගෙවලා මන්ත්‍රීවරු ගන්න වෙච්ච නිසා. එතකොට බරපතල සැකයක් ඇති වෙනවා මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ දැනීමක් තියෙනවද කියලා. එතකොට අපි දන්නවා මේක අල්ලස් පනත යටතේ අල්ලසක් ගන්න පෙළඹවීම වරදක්. ඒ වගේම ඒකට අනුබල දීම, ඒකට කුමන්ත්‍රණය කිරීම වරදක්. අල්ලස් පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට අල්ලසක් පිරිනැමීම වරදක්. 14 වෙනි වගන්තිය ආවගන්තිය යටතේ, ඒ වගේම 25 වෙනි වගන්තිය යටතේ ඒකට අනුබල දීම කුමන්ත්‍රණය වරදක්. අවුරුදු 7ක සිරදඬුවමක් දෙන වරදක්. මේක කොච්චර සදාචාරාත්මකද කියන ප්‍රශ්නය මතුවෙනවා. ඒ ආණ්ඩුව ජනතා කැමැත්තෙන් පත්වෙච්ච ආණ්ඩුවක්. දැන් මේ ප්‍රකාශය මහින්ද රාජපක්ෂ දැන් ජනාධිපතිතුමා මේ ආණ්ඩුව විසිරුවේ මහින්ද රාජපක්ෂ මහත්මයාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙන්දේසී යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මිලට අරගෙන ආණ්ඩුවක් පිහිටවන්නද? එතකොට මේ ගැන මේ සැකය තුල අපරාධමය වරදකුත් ඇතුල් වෙනවා. මේ පෙරලන්න උත්සාහ කරන්නේ නීතියානුකූල ආණ්ඩුවක්. ඉතින් නීතියානුකූල ජනතා පරමාධිපත්‍යයෙන් පත්වෙච්ච ආණ්ඩුවක් පෙරලීම රාජ්‍ය විරෝධී වරදක්. ඒ නිසා මේ සැකය තවදුරටත් ස්ථිර කරලා තියෙනවා මෙතුමා විසින් මේ ජනාධිපතිතුමා විසින් දෙන ලද ප්‍රකාශය අනුව. ඒ නිසා මේක බොහෝම භයානක තත්වයක්. මෙහිදී අපිට ඇතිවෙන තත්ත්වේ මේ හැම දෙයක්ම මුළු ලෝකෙම විදේශ රටවල් බලාගෙන ඉන්නවා. ජාත්‍යන්තර සංවිධාන බලාගෙන ඉන්නවා. ඒ අය අපි කෙරෙහි ඇති කරගන්න අපේ රට කෙරෙහි තියෙන විශ්වාසය මේ රටේ ප්‍රධාන පුරවැසියා මේ ආකාරයට ක්‍රියා කිරීම තුළ අප රටෙහි කෙරෙහි තියෙන විශ්වාසය බරපතල ලෙස බිඳීමක් සිදු වෙනවා. ඒ නිසා දේශපාලන කුමන්ත්‍රණයක් කියන එකයි මම දකින්නේ.